මොකද ඉල්ලති අල්ලසි ඉල්ලප එකක් නෙමෙයි ඒක දුන්න එකක් ඒ නැව රක්ෂණ සමාගම විසින් මේක දීලා තියෙන්නේ මොකද මේක දීලා තියෙන එක්කෙනා ගැන විජේස රාජපක්ෂ මහත්මයා හොඳටම දන්නවා එතුමා කියනවා සිංහල නමක් තියෙන ඒ වගේම ඔව් ගිණුම් අංකයක් දන්නවා බැංකුවක් දන්නවා හැබැයි ඔහු ආචාර්ය අජන්ත පෙරේරා දවසේ මාධ්‍ය මගින් ආරංචි වුණා සිංගප්පූරුවේ එක්ස්ප්‍රෙස් නෞකාවේ බන්දි ඉල්ලලා නඩු දාන්න සූදානම් කියලා අද දවසේ නමුත් අපි ව්‍යවස්ථාව ගත්තොත් එහෙම ව්‍යවස්ථානුකූලව මේ රටේ ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමේ අයිතිය තියෙන රජයට ඒ වගේම මේ රටේ ව්‍යවස්ථාව ඉතා පැහැදිලිව කියනවා මේ රටේට තියෙන සියලුම ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමේ වගකීම ලාංකික පුරවැසියන් හා රජය අනිවාර්යයෙන්ම දැරිය යුතුයි කියන එක. ඒ නිසා තමා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දැම්ම SCFR 184 කියන නඩුව. නමුත් ඒ නඩුව තිබියදී අපි හතර ගොල්ලක් නඩු දාලා තිබියදී මේ රටේ අද සිංගප්පූරුවට යනවා ආණ්ඩුව නීතිපතිතුමා නඩු දාන්න. ඒතර කුංචි ගැටලුවක් තියෙනවා. ගැටලුව තමා කවුද මේකට සල්ලි දෙන්නේ කියන එක. ඩොලර් මිලියන 4ක් ගෙවන්න ඕනේ පළවෙනි වතාවට නඩුව ගොනු කරන්න. හැබැයි ඒක ගොනු කරන් පස්සේ ඉතුරු වාර්ග ගානට කවුද සල්ලි ගෙවන්නේ දැනටමත් ඩොලර් මිලියන 4ක් ඉල්ලගෙන තමා මේ සියලු කටයුතු කරන්නේ. ඒතර ඉදිරි අනාගතයේදී මේ යන වියදම් දරන්න කවුද ඉදිරිපත් වෙලා තියෙන්නේ? දැන් කවදා හරි දවසක අපිට එදි වෙන්න ඉඩ තියෙනවා නැව් සමාගම තමා අපිට නඩු දාන්න සල්ලි ගෙව්වේ කියලා. මේක වෙන්න පුළුවන් කාරණා. මොකද අපි දුප්පත් වෙච්ච රටක අපිට සල්ලි නැහැ මේ දේවල් සඳහා ගෙවන්න. ඊළඟ දෙවෙනි කාරණේ තමා සිංගප්පූරුවට අයිති ඒ නැව බහාලුම් ටික නිසි ලෙස අසුරලා තිබුණ නැහැ. අපි දන්නවා ප්ලාස්ටික් වල හැමතැනම තිබුණා නයිට්‍රික් අම්ලේ කාන්දු වෙන ඒ බහාලුම තිබුණේ හරියටම සියලුම් බහාලුම් මැද. එතකොට මේ වැරද තියෙන්නේ නැව් සමාගම. ඒ වගේම නැව් සමාගම ඩිස්ට්‍රස් කෝල් එකක් දීලා මහමූද මැද උපකාරයක් ඉල්ලලා තිබුණ නැහැ. නමුත් දැන් තියෙන විදිහට මේ තියෙන ලිපිගොනු මත හදිසියව සිංගප්පූරුව කිව්වොත් එහෙම ඒ නඩු අධිකරණය කිව්වොත් එහෙම ඒ අයට මේ අපි සකස් කර තියෙන වාර්තානුවචන දෙන්න බෑ කියන වන්දිය අපේ රටේ සීයන 6.5ක් නැති වෙනවා. මේ රටේ තියෙන විනාශයට මුහුද මේ රටේ තියෙන සියලුම දත්තෙන් නමුත් අපේ රටේ නීතිය ගැන විශ්වාසයක් නැති නීතිපතිතුමන් අපේ රටේ නීතිය ගැන කිසිම විශ්වාසයක් නැති අධිකරණ ඇමති අද යනවා සිංගප්පූරුවට සිංගප්පූරුවේ නඩු අධිකරණය ගැන විශාල විශ්වාසයක් සහ ඒ රටේ ඒ කරන කටයුතු ගැන විශාල විශ්වාසයක් ඇතුව මේක තමයි අපේ රටේ එදා ඉඳලා සිද්ධ වෙච්ච වැරද. ඒ නිසා මම කියනවා අධිකරණ ඇමතිටයි නීතිපතිතුමාටයි බැරි වුණොත් මේ නඩුව හරියාකාර ඉෂ්ට සිද්ධ කරගන්න අවුරුද්දක් ඇතුළත සියලු නඩුවලට ගිය වියදම් ඔවුන් දරන්න ඕනි කියලා අපි නඩුවක් ඔවුන්ට විරුද්ධව ඉදිරිපත් කරනවා. මේ දැනට අපි කරන්නේ මානව හිමිකම් කොමිසමට ඇවිල්ලා අපි ඉදිරිපත් කරනවා මේ රටේ ජනතාව වෙනුවෙන් මේ රටේ ජනතාවගේ මුදල් වියදම් කරමින් තමන්ගේ හිතුමතේ සිංගප්පූරු අධිකරණයට ගිල නඩු දාන එකට විරුද්ධව අපි මේ රටේ නඩු දාපු පෙත්සම් කරුවන් විදියට SCFR 184 නඩුවේ පෙත්සම් කරු විදියට මම අද මානව හිමිකම් වලට මේක බාර දෙනවා ජාත්‍යන්තරයට බාර දෙනවා මේ ගැන පරීක්ෂණය කරන්න කියලා. මේකේ තියෙන දේ තමයි මේක ඇත්ත වශයෙන්ම ඉතා පැහැදිලි කරලා තියෙන ව්‍යවස්ථාවේ කුමක්ද අපේ රටේ පරිසර ආරක්ෂා කිරීම ගැන කියන්නේ කියලා. ඊළඟට ඉතා පැහැදිලිව කියලා තියෙන අවසාන වශයෙන් අපි කියන දේ තමයි මේ නඩුව හදිසියවත් මේ නඩුව කිසිසේත් ඉදිරියට යන්න බැරි වුණොත්
මේ සිංගප්පූරුවේ නඩුවට යන වියදම නීතිපතිතුමා සහ අධිකරණ ඇමතිතුමා හිතුමතේ කරපු දෙයක් නිසා ඔවුන්ට මේ ඒ මුදල් දරන්න සිදු වෙනවා. මොකද රජයේ මුදල් ඔවුන්ට පාවිච්චි කරන්න බෑ හිතුමතේ. කැබිනට් අනුමැතියක් ගත්තත් ජනතාවගේ අනුමැතිය ලැබිලා නැහැ. එතකොට දැන් ওই සිංගප්පූරුවේ නඩු දෙමීම තුලින් අපිට මොකක් හරි ඒකන ඔබට හිතෙනවද මොකක් හරි වාසියක් එයි කියලා? වාසියක් එන්න විදියක් නැහැ. නැවයිති සිංගප්පූරුවට. එතකොට සිංගප්පූරුවේම ඉන්ෂුරන්ස් සමාගමක් කීයටවත් අපිට වන්දියක් ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා මම දකින දේ තමයි මේ යෑමේ ප්‍රතිඵලයට හේතුව තමයි සන්තෝෂමත් කැවිලා තියෙනවා, බ්‍රයිඩ් එකක් කැවිලා තියෙනවා මිලියන 250ක එංගලන්තේ බැංකුවකට. දැන් මට සැක හිතෙනවා, දැන් අපිට පැහැදිලි වෙනවා, රටටම පැහැදිලි වෙනවා කාටද මේ සන්තෝෂම ඇවිල්ලා තියෙන්නේ එංගලන්තේ බැංකුව කියලා. මොකද ලහි ලහියේ ඔච්චර හයියෙන් දුවන්න සිංගප්පූරුවට ශක්තිය එන්නේ නැත්තේ ඒ සන්තෝෂම නිසාදෝ කියන ප්‍රශ්නය මම ඉදිරිපත් කරේ. අල්ලසක් ලැබිලා තියෙනවා. විජේදාස රාජපක්ෂ මහත්මයා ඉතා පැහැදිලිව කිව්වා අල්ලසක් ලැබිලා තියෙනවා කියලා, ඩොලර් මිලියන 250ක්. එතකොට ඒ ඩොලර් මිලියන 250 ඉස්තිර කරගන්නද මේ කට්ටියත් එක්ක සිංගප්පූරුවට මෙච්චර ඉක්මනට දුවන්න ලෑස්ති වුණේ කියලා? මොකද ඉල්ලලා තියෙන්නේ? අල්ලසි ඉල්ලපු එකක් නෙමෙයි, ඒක දුන්න එකක්. ඒ නැව් රක්ෂණ සමාගම විසින් මේක දීලා තියෙන්නේ. මොකද මේක දීලා තියෙන එක්කෙනා ගැන විජේස රාජපක්ෂ මහත්මයා හොඳටම දන්නවා. එතුමා කියනවා සිංහල නමක් තියෙන, ඒ වගේම ඔහු ගිණුම් අංකයක් දන්නවා, බැංකුවක් දන්නවා. හැබැයි ඔහු කියන්න කැමති නෑ කියලා කියනවා. අධිකරණ ඇමති කෙනෙක් විදිහට විනිවිද භාවයක් තියෙන්න ඕනේ. ජනතාවගේ ඡන්දයෙන් ගිය මිනිස්සුන්ට පුළුවන්කම තියෙනුණු කොන්ද කෙලින් තියාගෙන කවුද මේ සන්තෝෂම ගත්තේ කියලා කියන්නේ? අල්ලස ගත්තේ කියන්නේ. ඒ නිසා අපි අල්ලස දූෂණ කොමිසමට පැමිණ කළා තියෙනවා. විමර්ශන දැන් කටයුතු කරගෙන යනවා. නිව් ඩයමන්ඩ් නැවත ඊසරේ නිව් ඩයමන්ඩ් නැවත සතයක්වත් ලැබිලා නැහැ පරිසරය වෙනුවෙන්. ඉතින් මේ සැරෙත් 6.5 ලියලා තියෙන්නේ පරිසරය වෙනුවෙන්. ඒක නොලැබුණොත් මුළු ලංකාවම ගිලෙනවා. එක්ස්ප්‍රස් පර් නෞකාවක් ගෙනල්ලා අන්තිමට මුළු ලංකාවම ගිල ගැනීමේ ඒ පවර් ඉදිරිපත් වෙන්න ඕනේ. පවර් ඇත්ත වශයෙන් මේ රජය දරන්න ඕනේ. විශේෂයෙන්ම විජේදාස රාජපක්ෂ මහත්මයාත් නීතිපතිතුමාත් ඒ යන නීතිඥවරු සිංගප්පූරුවේ සවාරි යන පිරිස මතක තියාගන්න පව කියන්නේ තමන් පිටුපස එන දෙයක් කියලා.